අයිබුවන් සැමට කලින් සත්‍යය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රෞෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රතමය නවදධනය. කෑගලේ විසච්චෛදවරුන් දහයක් විසාවෙෙල්ලේ විස ජෛදවරන් ත්ද්‍යනෙක් අපේක්ෂාවේ පස්සනෙක් බල පපිියේ විසු ජෛදවරන් තිදෙනෙු සහ මාතරෝහල විසච වෛදවරුන් දෙදනෙකු රටහරයයි. දොස්තරලා මහාචාර්යවරුන් ඉජනේරුවන් ජනවනම් යන්න ඕන තරම්. බිත්තර කුකුල්මස් වගේ අපි ගේනම ඕන තරම් පික්ට රටින්. අපේ බලදහරින්ගේ නව පරිකල්පනේ ගැනාාද ටෙලිවැකෙන්! දේශය ප්‍රෘතිවතයි දැන් අවදහමය. රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු ගනාවක් බුවේ. ද්ධිගලනය නැත්විය නොහැකි. මේ වන විට රෝහල් රසක විශස්‍ය වෛද්‍යවරුන් සහ ශ්‍රීණි වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැරගොස් ඇති බවයි වාර්තාාවන්ඩ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමු. රජයේ වෛද්‍ය නිර්ධහරන්ගේ සංගමය ඊයේ ප්‍රදේශ කහිපයකම සංවිධහන කර තිබුණා. අව්‍යතහින්ගේ සෞඛේ ශෂත්‍රයේ පවතින අර්පුතහා වෛ්‍යවරුන් මහල දෙමින් සිටින ගැටලු ගණනාවක් හමේ මේ වන විට වෛ්‍යවරුන් බොහ පිරිසක් ට හැරමින් සිටිනවා මේ පිරිබඳව දැනුවත් කිරීම සහා ්‍රාජය වෛතින් ලධහරින්ගේ සංගමය තිබේනේ ප්‍රධහන රෝහල් කීපේකම මාත්‍ය හමු සංගිධහන කර තිබුණාය අවිශාල දි්‍රක් මරෝහල දැනට අපේ වෛදුර වැඩරන්නේ සක්කසිය විස්සයි. වෛදුර් තිස් දෙ දෙනක් විතර අඩුපාඩුවක් දැනට තියෙනවා මේ වගේ අවශ්‍යතාවක් තියෙන වෙලාවක වෛදුර රටහැරෑයාම අපේ වගේ රෝහලට තාමලක ප්‍රශ්නයක් ෙළ විශස්‍ය වෛදුර විසිහතර දෙනෙක්ෂේ නිර්තවෙනවා මේ පහුගේ අවුරුදු එක හමාරට සිසන වදදුර හද්‍යෙක කටහර දාලාගිල තියෙනවායි. ඒකොස්නය කට හරදාලා ගහලාලතිවා ඒ මහරගම පේක්ෂාරහලේ මේට වදරු පහන මන දේශක වෙලා යෙනවා හ ස්වනිිත වයිදල් ධරී දහ නම දෙනෙක් විදශක වෙලා යෙනවා මේ වි ගමට ලබනවරුද් වෙන කොට අප රෝහල පවත්වාගෙනන්න බැරිසරමකට ප්‍රශ්නක අප මූන පන සිද් වෙන. ෑල දශික්ක ෂන්‍ය වද්‍යව හදන. නනි වෛදරෙන් සි අට දෙෙක් අලංකාව හැරදාලග හිලාතියනො කෑගල ම රෝහල මේවැනකොට මනෝ වෛද්‍ය විශචන වෛදවරයා හදිසි පතිකාරය එක හදි විසච්ඥ වෛදවරය ස්නායු වෛදයකගේ සසට්ඥ වෛද්‍යවරයා ත්‍රක්ථේද සම්බන්ධය හිට විසච්ඥ ෛදවරයා සහනිර්වද විසච් වෛදවරය හට හරදාලාග හිලාතියෙනවා කරවනල් රෝහල හිරවන්දන විස්ඥ වෛදවරයා සහ වික්කිරනේද සම්න්ධ විශච්‍ය වෛද්‍යවයා මේ වන කොට හරදාල හිලා තියෙන මවනල් රහල ගත්තහම පසවහ නාරි පිබඳව වන විස වෛදවරය මනට හරදාග හිලාති. පහුගගේ ස්කාල සීම ඇතුළොත බලපිටිය වයිමූලිකරෝ හල සේකරු ළමමාරෝග විශක්ණ වෛද්‍යවරයක් මේ ලංකාවෙන් ිටමං වෙලා තියෙන. එකට රමාරෝග ටුවට විෂක්ය වදදන දෙදනෙ අවශ්‍යයි නමුත් තාමත් ඉන්න එක විශෂක්ක වෛ්‍යවරෙක් පමයි ළමාරෝග වටුවම් බලාගන්න. පේඒටපු කායිකරෝග විෂක වෛද්‍යවරෙකුත් මේ මඇතක විදේශගත වුණ ප්‍රජා සෞ්‍යය සම්බන්ධ ළමාරෝග ශක් වෛද්‍යවරුන් දෙදිනෙ කිටිය ලංකාවට එයි එක වෛද්‍යවරයක් සේවය කරේ බලපිටිය මූලිකරහ ලාශීතව. එතුමියත් පහුගේ දින විදේකට. ඉතින් සම්පූර්ව විිෂක් වදරන් තිදිනෙක් ්‍රේණගත වෛද්‍යවරන් හයදෙක් ටමගවෙලා ශ පින්ස්ල ගියඒ මාතම සේවකල්පු කටිය. එතකොට ඒගොල්ලෝ මේ මාතර මහරවල තිබේ මදිසපති කාරය ොඩක් දුණකරපු කටියේ හම්බඳතට හලගත්ම හබඳර වයිදරක් ව බ ල වදව තකට ත වද ද මට ග ර යෝග ල මාතට රන්නන වැඩ ප්‍රම වැඩව ඉන්න වදර අදුව. දෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන ට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙරිවකය දැන්න.ෙ. අද න්නේ තුන් සිය පනස් හත්වැනිටෙලි වැකිය. රට බංකොලොත්වීමට බලපාපු බලපාන නේද තවත් එක හේතුවක් කඳන ගන්ට තමයි අදපේ උත්සාහය. දැන් ඔබ දන්නවා පාලකයට සහ පුරවැසියාට රට සංවර්ධනය පිළිබඳ ඒ කා බද්ධ අදහසක් තිබුණේ නැතික මෙරට බංකොළොත්තුවීමට බලපාපු එක් ප්‍රධාන හේතුවක් කියලා. අප පත්කරන දේශපාලන නායකින් නිර්මාණශීලී නව පරිකල්පනයෙන් යුක්ත අය නෙවෙයි නේද ඉතිහාසය පුරාමයකන. <Sess> ි ඔහු ඒ එකකත් බංකොලත් භාවයට එක හේතුවා. ඊළඟට අප පත්කළ නායකින්ට විනයක් තිබුුණීම නෑ! නේද! නීතිකරුක බව දැනගෙන හිටියේම නෑ. ඉතින් ඒ නිසා, අපේ රට විනාාසෙන්ට ංකලොත්තටක හේතුවක්නේද එකනේ නීතිය මත පාලනයේ නැති රටක ස්ොභාාවේහිම තමයි හොදේ ඉළඟ කාරණාව මේ අපේ රටේ නීතියයි ඔය මේ මූල්්‍යය විනියයි දෙකම වල් වැදුා හොඳේ නීතියයි මුූල්්‍යය විනියයි දෙකම වල්වැදුනා. නීතිය මත පාලනය නැති තැනක එකැන වල්බූරු සිතුවිලි මත නිතර තීරණගත් අපේ රටේ පාලකින් මේ රට හෙන අගාදයකට ඇදල දැම්ම මූල්ල්‍ය විනියක් නැති පාලකින් මේ පස්ව කාරනාව ල. විෙනක් නැති පාලකින් ආරම්භ කළේම අරම්භ කරන්නන්නේ මොහුන්දේ නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති නිෙලුම් කොලුණන නෙලුම් පොකුණන හම්බන්තොට වරාය මත්තල ගුවන්තට පල නේද. ආදිමැකී නොකි. රටට සත්ත පහක වැඩක් නැති. උන්දලට පමණක් ොද්ද බොරවන ව්‍යාපෘති තමයි මේ අයි ක්‍රියත්මක කළේ එක ංකොලොත් භාවිටික හේතුවක් නේද රියට අපි හඳට රොකට්ටරියවගේ ව්‍යාපෘති නේද. මේ ට නා අය උගුලක හිර කළ බවට අය කතා දෙක් නෑ. හ නි කාරන සැි හතා. ඇේ දේශපාල්න ප්‍රලාාපවලට අසුවීම. එකන අපේ දේශපාලන සාක්ෂර්තාවේ අන්තිම දුරුවලයි. හන්දිින් හල් ගෙනත් දෙෙනවා කිවදා ඉඳලලා විශ්සයි හතලි සටේ සංවර්ධිත රාජ්‍යයක් නිර්මාණය කරනවා කියෙන මෙ සියල්ලූ දේශපාලන කතා දේශපාන. අපි ගෙඩි පිටින්ම ගිලිනවා එනිසා අප සෑම විටම බර්පතල ලෙස රවටනු ලැබූ රවටනු ලැබීමට නියමිත ජතතියක් බවට පත්වෙලයින්නවා. රට ජාතිය ආගම බේරගන්ට ඕනි කියල්ලා පපුුවට ගහගෙන ආපුග මම්ම අපි දඩස්කාාලා චන්දේදනව වනේද. හොඳයි එකත්ක් කාරණයක් රට බංකලොත්තෙන්ට දැන් හත්වනි කාරණය බලමු දැන් කතා කරම හත්වෙනනි කාරණාවනේද. රටකට බූමිය මුහුද වනන්තර තෙල් ගේෑස් කනිජවර්ග නේ මොන සම්පතතිබුණා. වැදගත්ම සාධකය මානව සම්පත්. රටක් සංවර්ධනයකිරීම සඳහා මානව සම්පත අත්‍යවශ්‍ය සාධකය. ආ ික ්‍යාද ගැන හොඳටතු ගන්නවා. මොන සම්පත තිබනත් මනව සම්පත නැත්නම් වැඩක් නෑ කියලා නේද. ඇත්තටම නිදහසින් පසු මේ රට බාරගත් කිසිදු ආණ්ඩුවක්ං මානව සම්පත කළමනා කරනය සඳහා නිසි ලෙස ක්‍රියාත්මක වුණේ ැති බ දැන් පිළිගට යුතුයි. ඒක හොඳ දාහරන සිංගප්පුරුව සිංගප්පුර තා කඩ දපතක් මොලු බෝමි ප්‍රමාණේ අපේ කොළඹ නගරය තරම් විතර ඇති. සිංගප්පුරෝ විශාල වශයෙන් බෞතික හ ොමි සම්පත් ඇ රට . Oye, ar, ඒ වගේ මයි එදා ලීක්වානයියු රට භාරගන්න වෙලාවේ මුල්ලෙ සම්පතක් තිබුණේ නෑ දුපත්. ලික්වානයු මුලින්ම අතතැබුවේ මානව සම්පතට. ඔහු මානව සම්පත කළමනා කරණේ කරමිනුයි සිංගපපුූරුව ගොඩ නැගුවේ. ඇත්තටම අපේ භූමිය වශයෙන් පිහිටීම දේශගුණේ ස්ොභාවික සම්පත් වගේම වටිනා මානව සම්පතක් ඇති රටක්. නමුත් අපේ පාලකීන්ට අපේ මානව සම්පත පමණක් නෙවෙයි අපි අනිකුත් සම්පත් කළමනා කරනටත් කවදවත්ම බුද්ධිමත් සැස්මක්තිබුණ නෑ. ඇති එක්ම ක්‍රමය උදන මතකතයාගන්ට ඇති එකම ක්‍රමේ අසල් වැසි රටකටවකිනීම. එක්කෝ බදදීම නැත්තම් කුලියටදීම වගේ ක්‍රම විතර්මයි මේ උන්ද ලගාාව තිබ්බේ තියන්නේ හොඳේ ඒ හදදි මුදදාාරනය ය ත්‍රේකුණාමල තෙල් ටැන්කිෙටික. එදා සුදුජාතික නොල් ෙල් ටැන්කි හදවේ තෙල් ගබඩා කරලා ප්‍රති අපපනයනය කරන්ට පුළුවන් ස්ථානයක් හදන්ටයි. හරද සිංග්පුරුව අදත් ඉන්දන ප්‍රති අපනෑනේ හබ්බෙ එකක්. එකට අපි. ෙල්ටැං ටිත් අහල පහලට බදු දීලා එදාවෙේලට කියක්හරරි අරන් දැංඟවිතින් කාලබීලා නේද තාවකාික විදඳයක්ලබල අන්තිමට අතේ සතේන තෙල් ටැංකි ටිගත් නැතුව ෝකට උඩ බලාගෙන ඉන්නවවානේද. ඇත්තටම අපට වටිනාමානව සම්පතක්තිබුණත් ඉන් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැති ගත්තෙ නැතිරට. आन, राटा क्वे राटा क्वे ේ රටේ බද්ිගලන රම්භ වෙන්නන්නේ එක්දාස් නමසේ පනස්සයි වගේ කාලේදලා මේ ෙවුණු අවරදු කිහිපේතුළ පමණක් ෛද්‍යවරන්, ඉංජිනරුවන් පාදිධාරින්, විශ්වවිද්‍යලා චාරිවරුන් ලක්ෂ හයක් ොල්හක් රට තැරලගින්. අවසානේ ඉන්න හිතන රටක්විෙනුවට යන්න හිතන ට ර පුූරු ඇදුව කට් ියමකතුවෙේලානේද. ඇත්ට මේ සියලු දනාම පුහුණු කළේ මතකතියාගන්න ඕනි ජාතික ධන ෑ කරමින්. අනකුත් සියලු සම්පත් දියුණුකර ගැනීමට දියුණු මානව සම්පත අත්‍යවශයි. ඔය සමහර அப்பிரிිக்காන රටවල්. ඒය අදත් දුපත් ඒ ටවල් ඇතුළේ වටිනා කනිිජ සම්පත් සොභවික සම්පත් තිබෙනවා. නමුත් දියුණු මානව සම්පතක් නැති නිසා ඒ රටවල්වල සම්පත් කළමනා කරණය කරගන්ට බැරුව ගෙල්ල අදත් දදුප්පත්. ඒක කියන්නේ මානව සම්පත නැති තැන රටක් දියුණ කරම ඉතාම උගහට බවයි. දැන් අදවන විට අඩුමගානේ වෛදිවරුන් රට අත හැරලායාම හෝ ලක් වන්ට නිවැර්දික්‍රම උපක්‍රම මේ බලදහරින් සතුවන ඕවන් ඔහ යනවාවනම් පලයල් යිඉතින්, අප ඔ බිත්තර කුල් මස් ගේ නවා . ය හෝ දොස්තරලා ආනානයනය කරන්නම් කියලා මහා උද්දච්ච කුහක්ක පට්ටු තැනක තමයි මේ උන්දලා ඉන්නේ මේ උන්දලට අමතක වෙලා මේ හැමදේටම කොහන්ගෙනවත් තන්තිමට ඩොලර්රෝනනි කියලානද. අන ඉතින් ඩොලර්නම් ප්‍රශ්ණයක් කියයනන්නේ දැන්ටමත් ඇමරිකානු ඩොල බිලියන අනුව පැනපුනනායක් ඇති රටක් නේද. ආඒඉතින් ඕක දෙසි අනුවක් පැන්න කියලා ප්‍රශ්නයක් දනේද. අපි නායගන්නවා නයවියදම් කරලා බලයගන්නවා බලයා අරගෙන අපේ කාලි කාලා බිල සැපට ඉදලා සතුට මරලයනවා නේද. මොකෝ ඉතින් මේ වෙනකංුව ආ්ඩුහැටියට නායගත්තා මිස. ඒන අයම මේ ගෙවාගන්ට බැරිවනා කියලා මේ අපි හිරේනේ කක්කයි නේද. එවිත රක්න මේ ඉතිං ඒයේ ඩොලරු හොා කෑව කියලා තිරේගේ එකෙක් ඉන්න රටක්කෑ මේක නේද. ඔන්න එහෙනනම් මානව සම්පතරක ගැනීම අතිශය වැදගත්සාධකයක් කියලා අද ටෙලිවක අවසන් කරන්නේ මේරට බංකොලොත්වීමට එක් හේත්වක් වුණේත් අනාගතයේද වෙන්නෙත් මානව සම්පත නිසිලෙස කළමනාකරණය කරගත්තේ නැතියක කියලා මතකතියාගන්ට කියලා ටෙලිබැකේ අවසන් කරන්නු. ඒ පොතත් සමගින් සත උදෑසන ප්‍රෘ්තිවිකාශයයේ නි මවට පත්වනවා යළිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රෘත්්තිවිකාශය සමගින් ඔබට සුබදාසක්.